ආයුබෝවන් 2021 වර්ෂය උදා වෙන්න නම් වැඩි කාලයක් නැහැ. ඉතින් මම අද ඔබට කියන්න යන්නේ 2022 වර්ෂයට අදාළ සම්පූර්ණ පලාපල විස්තරය ගැනයි. ධනය, ගෘහ ජීවිතයේ අධ්‍යාපනයේ වැනි මූලික අංශ පිළිබඳ මම මෙතනදී ඔබට සරලව කියා දෙන්න සූදානම්. ඉතින් ඒ දේවල් වලට අනුව අනාගතය සැලසුම් කරන්න නම් අනිවාර්යම මේ වීඩියෝව මුල සිට අවසානයේ වන තෙක්ම නරඹන්න. වීඩියෝව නරඹන ඔබට තව එක දෙයක් මතක් කරන්න ඕනේ. ඒ තමයි අපගේ චැනලයට මෙම පලාපල විස්තරය ලබා දෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී ශ්‍රීදර දිස්නා පෙරේරා මහත්මිය කියන එක. වීඩියෝ නරඹන ගමන් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ඔයාගේ යාළුවන්ට බලන්නත් ෂෙයා කරන්න අමතක කරන්නට එපා. ඒ වගේම ඔයා තාමත් අපගේ YouTube channel එක subscribe කළ නැත්නම් මේ දැන්ම subscribe කරන්න කියලාත් මතක් කරනවා. එහෙමනම් දැන් අපි යමු පලාපල ගැන බලන්න. කුම්භ ලග්නය ඔබේ කේන්දරයේ අතට අරගෙන මම මේ කියන විදිහට ග්‍රහයන් පිහිටලා තියෙනවද කියලා බලන්න. එකේ ගුරු, දෙකේ ග්‍රහයින් නැහැ, තුනේ නැහැ, හතරේ රාහු, පහේ ග්‍රහයින් නැහැ, හයේ නැහැ, හතේ ග්‍රහයින් නැහැ, අටේ නැහැ, නවේ ග්‍රහයින් නැහැ, දහයේ කුජ, කේතු සහ සඳු, 11 රවි සහ සිකුරු, 12 බුධ සහ ශනි. ඔන්න ඔය විදිහට තමයි ග්‍රහයින් පිහිටලා තියෙන්නේ. එහෙමනම් දැන් අපි බලමු මෙම 2022 වසර කුම්භ ලග්නින් උපන් ඔබට කුමන බලපෑමක්ද උදා කරන්නේ කියලා. මේ වසරේදී කුම්භ ලග්නින් උපන් ඔබගේ අභිමතාර්ථයන් ළඟා කර ගැනීමට ඉතාමත් යහපත්. ලැබීම් සහ දියුණුව සඳහා සුබ වසරකි. කරන කියන සහ කරන්න බලාපොරොත්තු වන වැඩවලින් අති සාර්ථකත්වයක් ළඟා කරගත හැකි. ආගිය තැන කැපී පෙනෙන ගති ලක්ෂණ ඇති කරයි. ප්‍රධානීන්ගේ දැනුගත් අයගේ සහ උසස් ප්‍රභූන්ගේ ආදරය වගේම ඔවුන්ගේ ගෞරවය, සැලකීම්, අවවාද, අනුශාසනා නෝඩුව ලැබීම නිසාවෙන් ස්ථාවර වූ මානසික ශක්තියක් වගේම ස්ථාවර වූ ආර්ථික ශක්තියක් පවත්වා ගැනීමට ඔබට මේ වසරේදී අනිවාර්යයෙන්ම ඊටකඩ ලැබේවි. ඒ වගේම විෂබීජ ශරීර ගතවීම, හිස ආශ්‍රිත තදබල හිසේ කැක්කුම් වැනි තත්ත්වයන් තිබේ නම් එම තත්ත්ව තීව්‍ර කිරීමේ හැකියාවක්ද තිබේ. සුළු අසනීපයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වඩා වැදගත් වේ. අධ්‍යාපනයේදී ඉගෙනීමේ කැමැත්තට යම් යම් කරදර බාධා ඇති කරයි. බොහෝ විට වයසට වඩා වැඩිමහල් අය ආශ්‍රය කිරීමෙන් වගේම විෂය බාහිර දෙයට වැඩි නැඹුරුවක් ඇතිවීමෙන් අධ්‍යාපනයේ පසුගාමී තත්ත්වයක් ඇතිවන්නට පුළුවන්. බුද්ධිමත්ව සහ නිසි කළමනාකාරීත්වෙන් වැඩ කටයුතු කිරීම ඉතාමත් වැදගත්. අඟහරුවාදා සහ සිකුරාදා සුබ දිනයන් වේ. නිල් සහ රෝස පැහැ ජය වර්ණය ලෙස තබා ගන්න. හැකියාවක් තිබේ නම් බුද්ධ පූජා වසන් ලේන්සුවක් පූජා කරන්න. එමගින් යහපත් වසරක් ඔබට ළඟා කරගත හැකියි.